දැග වාකෝ ර්දැංව ප්‍රශ්ණ යන වනේද. ප්‍රශ්න තියෙනව කියලක්කින් දැන්වේ සමාර්රස් ස අන්සලොව මේ කුම්ඹරුවවිකුණන්නේ විහාරස්ථානවල සවිහාරස්ථානල කුඹුරුවයිකනවා. ඉළඟට වතුවිකුණනවා. කවිච්චි විකුණනවා. ඇඩම්විකුණනවා. ඒවා ගරු භාන්්ඩන ආරාමෝ ආරාම වත්තුූ විහාරෝ විහාරෝ වත්තුූ. අව භංග කියයානි කියන්නේ බෙදාන්ට බෑ කියල කියන්නේ එතරට බෙදාන්නට බැරිියෝ විකුණන්න කියලා හාමුර පාජිකා වෙන්නඇද මොකොද බෙදාන්ඩ බැරිීම බ විකුණත් ඒව සංගිකමයි කියලා කියන හෙමනයිති හාරි ප්‍රශ්නයක් කියනද හාමුදුරුවෝරු සංගිකවතියන කුඹරු විකුණනව සංගිකවතියන කවිච්ච්‍යආදයේ විකුණනව වතු විකුණනවා එතකොට පාරාජිකා වෙන්නඇද එතකොට නැත්තම කොද වෙන්නට ඕන එහම හරිවැඩක්. සංගිකදේ බෙදුවත් සංගිකමයි කියලා කියන අතමයි. ඒවාහරියන්න ඇත තමන්ටඒක කැප නෑහෙම කරන්න කැප නැතිවුණත් එහෙම කිරීම පාරාජිකාවෙන්නේ කියලවනේ විසඳීමක්ක රොත්හය ති ක් න. සගි ගරු බාණ්ඩ වික්ුණනවා. එකකොට ඒක අපට කියල අවේ භංගයානනි. නොබෙදිය යුතුයි. බෙදුවත් සංගිකම තමයි කියලා විස්තරනවා. එහම කිය කම්ඹුරටි වික්ුණන වාතුටික වික්ුණනවා දැංගවය මටත් එක්කෙනෙක් ල්ලක් කියෙනා. හවල් පන්සේ කුඹරක්ක වුණන ලාබෙට හම්බිනො ලාබෙට ලාබෙට හම්බෙල ගේවන්ඩ ගහමතිය රඟට ලාබෙ දේවල් හන්තුරන්ට කිසි ගැටලෝකුත් නෑනති මොක දතිීද පයින්ද අර පරම්පරාවේ රාජරාජ මහහාමාත්‍යවර බිකුණ්‍ය ඔව පූජාකරව එක කනට කොලොප් පංගඩ කරන්න නෙමයි විහාරස්ථානය අභිවෘරධය උදෙසා භික්‍ෂූන් හන්සේලාගේ පොදු පරිභෝගය උදෙසා කාටවත් අතනොපා එත මංගේ ගුණධරම පුරාගැනීමට අවශ්‍ය කන පහස්වවිීහරණවාසේ. එකඒ කනට පද්ගලක බෝදලවාසෙන් විකුණාට නෙමේ ඉරින් හෙම විකුණනවානේ ම එක තැන කට දවසක් කියලායවාගේ ෙදරකට මමකිව මේඒ එයාම කීවය මහත්තයම කීවා මේ පිඩන්ටිකක් ගත්ත සහස මෙහරින් ගේ හදාගට පාර්චස් මෙච්චර කියලාගව පස්සේමක් අයික හොදයි කියලා කීවා. දස මංහ ගොඩක් ගණන් ඇති මෙ හරිතන්නගර මේ නෑ ගොඩක් ගණන පන්සෙ ඉඩක් එසා කොටස් කරල විකුණන්නල. කොටස් කරලා විකන්නලා. ඇති හාමුදුරන්ට කිසිමාරුවක් නෑ බරක්නෑ මොකොද. ඇති අක්කර සිය ගණන් තියෙනවානනි අපට නැතිවුණට අක්කර සියගණන් තියනය එකේ ඉතින් අක්කර පහයක් විකුණන්න නොති කෝට කියදද. කෝටි කියද නගරාන්තරයවතෙම ඉතිහන් විකුණොකු මුුරු විකුණ නවා. ඒව කරන්න බෑ. ඇැැ ඇති මෙහෙමයි ඔය ානට එනකොට හා මුදුරු මහනකං ගැන හිතන හා මුදුලර නෙවයි අන්න එකයි වැඩි. එදොර පාරාජිකා වෙන්ට පාරාජිකා සික්ෂපාදයක් ආරක්ෂා වෙලා නෑ උන්වහන්සේලා අතින්. එනිසා ඇති ඒක ඇත්ත කතාන්දරය පසුමි මේකයි නිසා බරපදල තත්ත්වය ඒ ඒවා ඒවගේ කරන්න ට ඕන න්නේ එ ඒවාගේ වැවැෙන කියන දේවල් ඇරැගෙන ස්වාමීන් වහන්සේලා පෞද්ගලික පවිචයට ගත් ඒ එච්චර පශ්නයක් නව ොකද ගරු ාන්ඩට විනාශසයක් කරලනය නමුත් ඒවා අර මුළුමනින්ම ගෙඩිපිටින් විකුණ ොවා කියලාකකිවට පස කොච්චර නරක දෙතකො. එනිසා ඒගේ බරපතරතත්වය තියනවා. එනිසා ඒවාත් මේ පාරාජිකාවෙන් අධින්නාදානයට සංගික දේවල් දුන්න වෙනඇතකොට සංික දේවල කාමුදුරු කෙනෙක් කොමත් කොමත් ගරු බාන්්ඩ නොබැදියුතු බාණ්ඩ ඒ හෙම දෙඩ බෑ කාටක්වත්. ඒවා දේශරාව සදාහන්වෙන්නේ දහයෙන්ගේක් ඒවාගේ වැවුණුත් ගිහින්ට දෙඩ කියලා. ඒවාගේ වැෙනෙන් දදාහයන්ගෙ කොට සයි දෙන්න්නඩ කියල ැබයි ඇමනතෝ කෙරෙන්නේ කරන්නඩන්නේන බාගෙට බාගුවත් ඒකඉතින් කාලයෙන් තාලයට සලකලා කියලා ඒවාගේ දෙක් කරන්න පුළලන් ඉට වඩ වැඩි කොටසද්දීලා නැත්තං ඉතින් දෑන් කුඹරක් තියෙනවාවනං ඒක ආදායමෙන් මහත්තයා සයට එකක් දහයකක් කරන් ඉතුරු නවේ මට ගාද කෙරෙන්නේ ඉංස ඇතුකොට නාශ්‍රියයක්ක් කර නිසා ඉට වඩ යමක් දීලා කරනයක වෙන කතවක් එහෙම කියල ඉඩකඩම් පිටින් විකුණන්ඩ ගාට පසමික්ද වී තහන තහනගඩ. ඒත් බෑ ස්වාමිනාශකනකොට දෙන්නට පුළුවන් විකුණන්ට බෑ ස්වාමිනාශකෙනෙක් කියලා කියැන සංගි අනවන් සංගික දේ පෞද්ගලික කරන්න බේ දැන් ලියනව ඇතකොට පන්සල් ලියනවන ගෝලයට එහෙම කොහොමද කරන්න ගන්නට හොතට හම්බේෙන ගානට ඒ සංගි සංගිකද අප ඒකාද කියන අම්ල කිරහම්හල කියයනි පන්සලට යනවානේ කුල් දෙෙක් ගසාගෙනනද කියලා කිය එලියට යන කොට එක කියෑ ඇර ඒවාගගේ වැලි ැටක්වත් කකුල ගෑවන්ට සංගික දේල් මොද නෑ කියලා තමංගගේ වත්තට ද. හරකෙක්්‍යවන්නේ හරකෙක්කවන්නේ පන්සල්ල අතේ තනකොලට කයි කියලා පන්සල්ල අත්ේ අ පස් හරකාය කුරේ වැදිලා අපේ වත්තටයි කියලා. තින් බලන්ඩෝ. දැමයි තියනඔේ තියන ආර්මේ සෙල්ලිපියම කක්ද සෙල්ලිපිය මේ. ගැරඩි කල සෙල්ලිපිය. ගැරණිගල සෙල්ලිපිය තියෙනවා මකද එක විස්තරවෙනවා මේක බොහොම අමාරුවෙන් අප ගැරගෙන මේ සංඝයාට පූජා කරේ. රජවරුන් ගාවට කියිලා වැඳලා පුදලා ආවතේව කරලා මේක මේ සංඝයාට පූජා කරේ. මේ ඇරගෙන කනාාය බලු කපුටු වෙත් වෙයි. මේ අවුල් කරන්නවුන් බලු කපටුවවෙත්වයි කියල සල්ලිපියගලිය ගැණිගල සල්ිපියක කටු විභාග තිබුණා ඒකාල කටපාඩන් කර ඔක්කො මතකන එහෙම තියෙනවා. අනවාගේ ඇති වගේ කොච්චර තිය දේ නිසා ඇතින් ඒ බරපලයිතිහනගත ච්චි.